නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තිනුකෝ භෝ භාරද්වාජං අඤ්ඤේ ච හේතු අඤ්ඤේ ච පච්චයෝ යේ නිමේ ධාරා භික්ඛු සුසුකාලකේසා භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමෝ වයසෝ පඨමෝ වයසා අකේ අනිකීලී භාවිතෝ කාමේසු යාව ජීවං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරති තී කෞරණීය යෝගාචර මහා සංඝරත්නය අවසරයි මේ උපාසක මහත්වරු සම්බන්ධ කරගෙන සත්‍යපතා පවත්වාගෙන ලබන ඒක ධර්මදේශනා වැඩපිළිවෙලකට පුරුදු ගාස්පතින්ද දවසේ ආරම්භයයි මේ ලබාගත්තේ අපි මේක බොහෝ විට ධර්මදේශනා මාලාවක් නැත්නම් සූත්‍රයක් ඉදිරිපත් කරන ධර්මදේශනා මාලාවක් ඉදිරිපත් කරන ස්වරූපයෙන් තමයි පවත්වාගෙන ඉන්නේ ඒ අනුව අපි ගිය වතාවේ අලුත් මේ භාරද්වාජ හින්දෝල භාරද්වාජ කියන සූත්‍රය ඉදිරින් තියාගත්තේ එදායේදී බින්දෝල භාරද්වාජ සූත්‍රයේ පළවෙනි ධර්ම දේශනාව අද අපි එකේ දෙවෙනි පැය දෙවෙනි අවස්ථාවටයි මේ පටන් අරගන්න හදාගන්නේ. මේ බින්දෝල භාරද්වාජ සූත්‍රය සංයුත්ත නිකායේ 4 වෙනි පොතේ සඳහන් වෙන්නේ ඒ සූත්‍රය සිද්ධි අවස්ථා තුනකින් තමයි මේ පොතේ සංග්‍රහ වෙලා තියෙන්නේ සූත්‍ර පොතේ. ඒකේ නමුත් ඒ අටුවාවේ ඉතිහාසයේ එහෙම නැත්නම් ඒකට හේතු කාරණු දක්වනවා මේ පින්ඩෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ භාරද්වාජ කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනෙක් හොඳම පිරිසුදු බ්‍රාහ්මණ පවුලකින් ඇවිල්ලා පැවිදිලා තියෙන්නේ. නමුත් ගොඩක් පැවිදි මුල් කාලේ ලෝල ගති ගොඩාක් තිබිලා තියෙනවා. ආහාරයට පින්ඩේ පිළිබඳව ඒක නිසා පින්ඩෝල කියන නම අනුත්ත නාමයක් විදිහට නැත්නම් මේ පටබැඳි නාමයක් විදිහට තමයි අවිලා තියෙන්නේ කියලා. කොහොම නමුත් මේ භික්ෂු ප්‍රාතිමෝක්ෂය ඉගෙන ගන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ නම කීප පොලකම සඳහන් වෙනවා. ඒ නිදාන කතා දක්වන වෙලාවෙදී. මේ සෑම වෙලාවකදීම සර්වඥාන්සේ ඒ අදාළ හේතු ඉදිරිපත් කරගෙන ඒ ස්වාමීන් වහන්සේ විනී හසුරුවලා තියෙනවා. හසුරුවේ ස්වාමීන් වහන්සේට නිග්‍රහ කටයුත්තන් වලදී නිග්‍රහ කරලා, පග්‍රහ කටයුත්තන් වලදී පග්‍රහ කරලා අවසානයේ ඒ ඉන්දියා සංවරයේ හොඳට පිළිitoවා ගත්තට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒ තමන්ගේ Brahmacharya සම්පූර්ණ කරගත්ත බවක් තමයි බින්දෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් බලනකොට නිදාණේ වශයෙන් පේනවා. මේ සූත්‍රයේට මේ ස්වාමීන් වහන්සේත් එවකට ඒ කෝසම්බිනවර රජ කරපු උදේනි රජුරුවත් අතර සංවාදයක් තමයි හේතු ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. ඒ රජතුමා අපි ගියේ පාරසූ දේශනාදි මතක් කරගත්ත විදිහට බොහොම කේන්ති යන જાති රජෙක් විදිහට තමයි උදේනි රජුරෝ සඳහන් කරලා තියෙන්නේ විශේෂ ශිල්ප ධාත්‍ර දාන්න කේන්ති යන ඒ නිසාම ඒ රාජ්‍යයේ වෙන කවුරුවක්වත් රජුරවන්ට වැඩිය කාම භෝගීව ඉන්නවා දකින්න ඒ රජුරෝ කොහොමඩක්වත් ඉඳ තියලා නැහැ. ඒක සාමාන්‍ය රජ කෙනෙකුගේ ස්වභාවයක්. තමන් තමයි ඒ කාමයන්ට සෑම දස් අහන්න පුළුවන් දකින්න පුළුවන් අහන්න පුළුවන් ගඳ බලන්න පුළුවන් රස බලන්න පුළුවන් පහස ලබන්න පුළුවන් සෑම දෙයකින්ම අග්‍ර කොටස රජුරෝ බුද්ධි විඳිය යුතුයි. කාමයේ අග්‍රත්වය රජකම තමයි තියෙන්නේ. මේ පුදින් රජුරොත් එහෙමයි. ඉතින් එහෙම හිටියත් ඒ රජුරවන්ට මේ පින්දෝල භාරද්වාය ස්වාමීන් වහන්සේ පුත්‍රචානන් වහන්සේගෙන් මේ උපදෙස් ලැබලා ඉන්දියා සංවරයක් පිහිටුවාගෙන මේ කැලේ අරණ්‍යගතව බොහොමත්ම විවේක බොහොමත්ම සැහැල්ලු පිපිච්ච පිරිච්ච සම්පත්තිකර ජීවිතයක් ගත කරන දකින්නකොට කුකුසක් පහළ වෙලා තිනවා. මෙච්චර මේ භද්‍ර යෞවනයේ ජීවිතයේ ප්‍රථම වයසේදී කෙස් කළු කෙස් ඇතුව මේ ස්වාමීන් වහන්සේලා මුළු ජීවිතේම යාව ජීවම් Brahmacharyam පරිසුද්ධා පිරිසුදු Brahmacharya මුළු ජීවිතේම රකින්නේ කොහොමද? මේ ජීවිතයකට අවශ්‍ය කරන ඔක්කොම කාම වස්තු ලැබිලත් ජීවිතයේ මැද වයස ගත කරන මටවත් මේ කාමය
නිකන් ඉඳ දෙන්නේ නැහැ. ඒක මාව කුප්පනම අවුස්සනවා. රජ සම්පත්තියෙන් රජ තේජසින් ඒ ආඩම්බරයෙමුත් කෙලසන ගතියකටපත් වෙනවා කියන හැඟීමෙන් හිටපු මේ රජතුමාට මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ගැවතුම් පැතුම් දැකලා මතු වෙලා හරක හිතලා තිනවා අහලා බලන්න ඕනේ කියලා මේ රජ සදන මේ පින්ඩෝල භාරද්වාජ හමුදුරුවන්ගේ කොහොමද ඔබ වහන්සේලා මේ පිරිසුදු බ්‍රහ්මචර්යයක් රකින්නේ කියලා. ඒක නිසා එදා අපි අහපු වෙලාවේදී ඉස්ලාම රජුරුව ඇවිල්ලා අහන්නේ මේ අත්තිනුකෝබෝ භාරද්වාජ හේතු පච්චයෝ යේනිමේ ධාරා බිකු සුසු කාලකේසා යොබ්බනේ සමන්නාගතෝ පඨමේන වයසා අනිකීලී භාවිතෝ කාමේසු යාව ජීවම් පරිපූර්ණං පරිසුද්ධං රක්මචරියං චරති. ස්වාමීන් වහන්සේ මේ භද්‍රේ යෞවනයේ ඉන කලුකෙස් ඇති ජීවිතේ මුල් වයසේ ඉන්නා වූ මේ භද්‍රේ යෞවන ස්වාමින් වහන්සේ නමක් තාම කාම ක්‍රීඩාවල යෙදিলা පුරවකුත් නැති එවැනි ස්වාමීන් වහන්සේ නමක් කොහොමද මේ ජීවිතයේ පවතින තාකල් ජීවිතයේ ඇති තාකල් පරිපූර්ණ පරිසුද්ධ බ්‍රහ්මචර්යය රකින්නේ? ඔබ වහන්සේලා ඒකට මොකද්ද මේ ඇති කරගෙන තියෙන හේතුව මොකද්ද ප්‍රත්‍ය කරන්නේ? එතෙන්දී මේ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ පළවෙනි දේ අපි මතක් කරනවා නම් ගිය සතිය කරපේක වාදියට මේ මාතු මත්තිසු ඉත්තිසු මවක්ඛා සමාන ගතිය ඇති ස්ත්‍රියක් දැක්කොත් අම්මාය කියලා අපි හිතන්නේ. භගිනිමත්තිසු ඉත්තිසු භගිනීසු දීතුමත්තිසු ඉත්තිසු දීතිසු වශයෙන් සහෝදරියක් මත්තෙම ඉන්න කෙනෙක් සහෝදරියක් කියලා හිතා ගන්නවා. බාල කෙනෙක් හම්බුනොත් දුවක් කියලා හිතා ගන්නවා. ඒ විදිහට අපි මේ ඥාතිත්වය මත කර ගන්නා මිසක්ක කාම වස්තුවක් විදිහට බලන්නේ නැහැ කියන එකයි මේ ස්වාමීන් වහන්සේ රජු වරණ දෙන උත්තරේ. නමුත් ඒ රජ්ජුරුව ඒකට සතුටු වෙන්නේ රජ්ජුරුව සඳහන් කරනවා අපේකදා මාතුමත්ටිහි ලෝභ ධම්මා උප්පජ්ජති කියලා. ස්වාමීන් වහන්සේ එහෙනම් මට කියන්න තියෙන්නේ සමහර වෙලාවට මේ කාමය උච්ඡන්න වෙදියට ඇවිත්ුණාට පස්සේ මවහා සමාන අයත්තත් එක්කත් ලෝභ ධර්ම පහළ වෙනවා. කියන්නේ කාම ආසාව පහළ වෙනවා. සහෝදරි හා සමාන ඇත්තුම් එක්කත් කාම ආසාව පහළ වෙනවා. දූ දරුවා දුවා දරුවා සමග වෛරයත් උක්කත් කාම ආසාව පහළ වෙනවා කියලා අර ප්‍රතිඋත්තරේ ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තමයි මේ අපි අද මේ ඉදිරියෙන් තියාගත්ත ප්‍රශ්නේ රජුරුව නගන්නේ. අත්තිනුකෝබෝ භාරද්වාජ අඤ්ඤේච හේතු අඤ්ඤේච පච්චෝ. ස්වාමීන් භාරද්වාජය භවත් භාරද්වාජය මේට වෙනස් නැත්නම් මේට වැඩිය බලවත් මේට වැඩිය ශක්තිමත් ක්‍රියාකාරී වෙන හේතුවක් වෙන ප්‍රත්‍යක් තියෙනවද? මේ තරුණ භද්‍ර යෞවන වයසේ ජීවිතයේ මුල් කාලේ කලුකේ සහිතව මේ භ්‍රමචර්ය ජීවිතේ පුරා රකින්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දෙන උත්තරය තමයි අපි අද ධර්ම දේශනාවට තේමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ස්වාමීන් සඳහන් කරනවා වුත්තංකෝ ඒතං මහරජ තේන භගවතා ඥානතා වස්සතා අරහතා සම්මා සම්බුද්ධේන. ඇයි මහරජ අපේ භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ කියා තියෙනවා. මෙතන අපිට දේශනා කළා කියනවා. උත්තං හේතං කෝ භගවතා මහරජ මෙසේ අපිට පුත්‍රජානන් වහන්සේ අපිට උපදෙස් දීලා තිනවා. කොහොමද? ඒතතුම් මේ භික්ඛවේ මහණෙනි මේ එවු. හිම මේව කායං උද්දං පාදතල අදෝ කේසමත්තක තච පරියන්තං පුරං නානප්පකාර අසුතිනෝ පච්චවෙක්කති. මහණෙනි මෙසේ එව මෙසේ මේ තමන්ගේම ශරීරේ පාතලෙන් උඩ කේසමස්යෙන් යත හැම පිරිපුන් කර ඇත්තා වූ මේ කයේ ඇත්තා වූ මේ අසුචි එව නැත්තම් පිළිකුල් කුණු කොට දිහා බලන්න. මේ ඒ වගේ නෝනින් සලකා බලන්න. ප්‍රතිවේක්ෂා කරන්න. මේ අත්ති ඉමස්මින් කායේ මේ මගේ කයේ කේසා ලෝමා නඛා දන්තා තචෝ. කේසය ලෝමය නියය දත්ය හැමය කියලා ඔය පිටතම පේන පටවි කොට්ටාසට අයිති වෙන පහක් පේනවා. ඊට පස්සේ මන්සං කේසාලෝමන අනකාදන්තා තචෝ මන්සං අහරු අට්ටි අට්ටි මිජ්ජාවක්ක හදයන් යකනන් ආදී වශයෙන් ඒකේ මුල් විෂම පටවි කොට්ටාසවලට පහේ කොට්ටාස හතරකට කඩලා තියෙනවා. ඊගාවට ඉතුරු වෙන දියර කොට්ටාස ශරීරයේ පවතින හයේ කොට්ටාස දෙකකට කඩලා ඕක තමයි දෙතිස් කුණප වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ ඔය අන්‍ය ආගමක ඇත්තෝ හැමදාම තමන්ගේ ඒ දේව යාඥාවට එහෙම නැත්නම් කන්න ලව්වට
ඒ පාට කටපාඩම් කරගෙන කියවන නිසා අපිත් බුද්ධ ධර්මයේ බුද්ධ ඇදහිල්ලක් කියලා එකක් හදාගත්තා. ඒ බුද්ධ ඇදහිල්ල පොතේ බොහෝම ගෞරවයෙන් ඉදිරිපත් කරන එක තමයි මේ දෙතිස් කුණප භාවනාව. ඒ දෙතිස් කුණප භාවනාව නිසා අදට වැඩිය එදායි අවුරුදු 20 කට තියෙන ඉඳලා සෑම පන්සලකටම ගිය සිල් අරගන්න ගිය උපාසක කම්මලා උපාසක මහතුරු පහදිලියෙම මේ බුද්ධ ඇදහිල්ල පොත ගිනලා ඔය ටික කටපාඩම් කරගත්තා. අත්ථීමස්මින් කායේ කේසාලෝමාන කාකය. ඉතින් මේ ඒ දෙතිස් කොටාස පටපාඩම් කරනවා. ඒක මේ ආරක්ෂක භාවනාවක් විදිහට ඒ ථේරවාද බුද්ධ ආගමේ බොහෝම වැදගත් ස්ථානයක් අරගෙන තියෙනවා. මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, අසුබ භාවනාව කියන ඊට පස්සේ මරණානුස්සතිය හතර තමයි අපි ආරක්ෂක භාවනා වශයෙන් මේ පිරිසිදු භ්‍රමචර්ය ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන අංගෝපාංග උපකරණ අඩුම කඩුම වාගේ ආරක්ෂක භාවනාවක් විදිහට. මේ අසුබ භාවනාව සඳහා අර කලින් කියාපු විදිහට මාවහා සමාන නැත්තම් කරේ මාතෘ අදහස මේ සහෝදරයන් හා සමාන වයසත්තුන් සමග භවෝදී අදහස බාල පුංචි අත්තම් කරේ දුව යන අදහසත් කියන එක එච්චරම බෞද්ධ අපේ ඉතිහාසයේ ප්‍රසිද්ධ නැහැ. මොකද ඒකත් ඒ කාලේ පාවිච්චි වෙලා තිබුණ බයමේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ කතාවෙන් සඳහන් වෙන්නේ ඇයි මහරජ පුත්‍රජානන් වහන්සේ අපිට මෙහෙම දේශනා කළේ කියලා නේද කියලා තමයි ඒක කියන්නේ. නමුත් අපේ අද කාලේ වෙනකොට දැන් අවුරුදු 2500 2550 පයින්කොට ගාක් වෙලාවට අපි අසුභ භාවනාව සඳහා ඉස්සරහින් තියාගත්තේ මේ දෙතිස් කොටාස පිළිබඳ භාවනාව. මේ දෙතිස් කොටාස පිළිබඳ භාවනාව ඒ තදබල නිවන් අදහසකින් මේ ජීවිතේම නිවන් දකින්නවා කියන අදහසෙන් නැති වුණත් මේ කාමාවචර කුසල් පිණිසත් ඒ වගේම සාමාන්‍ය බෞද්ධ ජීවිතයක භාවනාව කියන එකේ පාදම වාසේ සඳලුත මේ සඳකට පහනක් වගේ පඩි පෙරේට ගොඩ වෙන්න ඉස්සලා තියෙන සඳකට පහනක් වාගේ මේක හුඟව දෙනෙක් භාවිතා කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ එහෙම සඳහන් කරනකොට මේ අපේ සම්ප්‍රදාන කුල පිළිගැනීම තියෙන්නේ සර්වඥාන්සේ ඒ මේ උතුරුකුරු දිවයිනට ගිහිල්ලා මේ ධනව්වේ ඒ බණ දේශනා කරේ ඒ අත්ව එතකොටත් හොඳට මේ සීලයට නැඹුරුව බණ භාවනා යෙදී ගත කරන පිරිසක්ව හිටපු නිසා මේ සතිපට්ඨානෙ බොහොම මෙසිට ගන්නාසුළු තත්ත්වයක් තිබුණ පරිසරයේ බල්ලයි දේශනා කරේ. ඒකට නිදර්ශන වශයෙන් අටුවාවේ සඳහන් කරන්නේ ඒ මේ කුරු රට මිනිස්සයෝ පාරදී හම්බ වෙනකොට ඒ එක එකනා තම තමන් හඳුනා දීලා මම අසවලා නැත්තම් කොහොමද නැන්දම්ම කොහොමද පුංචම්ම මාමා කියලා කතා කරලා ඊගාවට අහන්නේ දැනට මොකද්ද කරන්න යන භාවනාව කියලා. එකෙකදී සඳහන් කරලා තියෙනවා මේ හැම කෙනෙක්ම තමන් කරන භාවනාව කියන මම මේ අට්ටිකේ වඩනවා දුවේ එහෙම නැත්නම් මම මේ කේසා කියන කොටාසේ වඩනවා කියලා බොහොම හොඳයි කියලා එකිනෙකාට උදව්පකාර කරගෙන මේ සමු ගන්නවා කියන එකයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන ඔය දේශපාලන කතා ආර්ථික කතා මොනවා කතා නෙවෙයි අත්ව කතා කරත් කතා කරන්නේ මේ වගේ මේ දෙතිස් කොටාසේ ඉස්සර කරගත්ත බවක් තමයි පේන්නේ කියන්නේ. ඒ වගේ මේක නිකන් මේ උනන්දු කරවීම පිණිස කතා සඳහන් කරලා තිනවා ඒ ප්‍රතිපත්තාන සූත්‍රයේ දේශනා කරන පස්සේ විච්ච වැඩක් ඒ භික්ෂුණී උප ආවාසයක මේ භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න භික්ෂුණු පස්සේක බුද්ධ රක්ඛිත කියලා ගිරවෙක් ඇති කරලා තියෙනවා. ඒ ගිරවෙක් නම කියලා තියෙන බුද්ධ රක්ඛිත කියලා. ඉතින් ඌ නිදල්ලේ කකා විදිහට ඉඳලා තියෙනවා. ඒ කියන්නේ වරින් වර කුඩියුපුත් 1000 කරෝට යන්නේ නැහැ. ඉතින් දවසක් මේක උදේ 8ට 9ට 10ට විතර වගේ නාල ඒ ආවාසයට ඇතුළෙන් තමයි මකර තොරණේ කෙළවරේ තටු වේල වේල ඉන්නකොට ඒක පාටම කුරුළු ගොයෙක් ඇවිල්ලා ව්‍යාකෝස්සේ කැවිලා මේක ගහගෙන ගිහලා. ගසාගෙන යනකොට මේක චී ගල කෑ ගහනට අර උපාසක මෑණිවරුත් සාමණේරියත්තුත් භික්ෂුණීන් වහන්සේලාත් දැනගත්ත බුද්ධ රක්කිත අරගෙන යනවා. ඒ කියන්නේ කෑ ගහන්න පටන් ගත්තා මුළු ඒ ආරණියේ ඒ භික්ෂුණු වාසයේ උපවා හිටපැත්තෝ අත්තටු ගහලා අර කුරුල්ලට මේ මොකාටද මේ පියාකුස්ස බය කරන්නේ බය කරනකොට මේක අතහැරලා ගිහිල්ලා කියලා. අනේ අර බලනකොට බුද්ධ රක්කිත බිම ඇවිල්ලා. ඇරලෙලා අනේ අල්ල වතුර පොලා අරගෙන ගහවලු බුද්ධ රක්කිත උඹට බය හිතුණාද කියලා. මේකට හොඳට කතා කරන්න පුළුවන්. නෑ මම අට්ටි 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 කියයි ගිහි කිව්වා. මම කුරුල්ල අරගෙන යනකොට පියා මේ කුරුළු ගෝයා මාව ගෙනියනකොට මම මෙනේ කර කර හිටියේ අට්ටි 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 කියලා. ඒ තරමටම ඒ කුරුල්ලට පවහා පුරුදු කරලා දීලා තියෙනවා මොනක්වත් නැති වෙලාවට මානසිකාරය පවත්වන්න මේ දෙතිස් කොටාට
ආනේ තරමටම අපේ කාලයක් තිබිලා තියෙනවා. ඔය අරණ්‍යගතක ගිය ස්වාමීන් වහන්සේලාමට උනත් වෙන ප්‍රධාන භාවනා තිබිලා නැහැ. ওই වගේ භාවනාවලුණින් තමයි මේ බ්‍රහ්මචාරිය දිගට රැක ගැනීම පිළිබඳව උපමාවකට නැත්නම් ඒකට ආදර්ශයකට ඕක තමයි කරගෙන ඉඳලා තියෙන්නේ. ඒ මොකද අර මාතුමත් තීසු දීතුමත් තීසු බගිනිමත් තීසු කියන කතාව ඉච්චරම මේ නැගගෙන යන කාමයට උදව් කරන්නේ නැහැ. මේ සාමාන්‍ය ඊට වඩා ගැම්මක් සහිතව මේ ටික භාවනා මේ නැත්නම් දෙතිස් කුණප භාවනා උදව් කරනවා. ඒ වගේම මේ දෙතිස් කුණප භාවනාවෙන් අර වගේ මේ මතියක් පමණක් නෙවෙයි හොඳට දියුණු කෙරුවොත් එහෙම නැත්නම් ආචාර්යවරයෙක් අල්ලාගෙන ආචාර්ය ගුරුවරයෙකුට යටත් වෙලා දියුණු කෙරුවොත් ඒකෙන් රූපාවචර ධ්‍යාන ඇති කර ගන්නත් පුළුවන්. ප්‍රථම ධ්‍යානෙ ලබා ගන්න පුළුවන් කියනවා ඔය කේසා ලෝමා නකා දන්තා වගේ ඒක කොට්ටාචක් කියේ දිගට භවනා කළොත්. ඒක නිසා යෝගාවචර භ්‍රමචර්ය රකින්න නැත්තඳ ඉතාම වටිනවා මේක තමන්ගේ ජීවිතයේ මධ්‍යස්ථ ප්‍රමාණය. කියන්නේ බරපතලම නෙවෙයි මධ්‍යස්ථ ප්‍රමාණයේ කාමාසාවල් ඇති වෙනකොට පුහුණුව කරලා තියාගන්න ලද පුහුණු කරලා තියාගත්තා නම් මේ වගේ භාවනාවක් පිළිකුල් භාවනාවක් ඒක උදව්කාර වෙනවා. නමුත් ඒකදී හඳුන්වා දීමේදී මතක් කරන්න ඕනේ මේක පිළිබඳව කාමයාගේ ආධිනව නොදන්නා නැත්නම් මේ භ්‍රමචර්ය රකින්න උත්සාහ කරලා මේ කාමයාගේ බරපතලකම නිසා තමන්ට ආපත්‍ති කර ප්‍රශ්න කර තත්වයකටපත් වෙලා බයලජ්ජා නොපිහිටි බයලජ්ජාටපත් නොවිච්චයන්ට හිතෙන්න පුළුවන් මොකටද මේ අනවශ්‍ය විදිහට මේ කය නරක විදිහට බලලා ජීවිතය පිළිබඳ අත්කෙලමතා අනියෝගයකට තල්ලු කිරීමකට තුඩු දෙන්නේ කියන අදහස එන්නේ කියලා. ඒක නිසා මේ අට්ටික භාවනාව නැත්නම් මේ දෙතිස් කොටාද භාවනාව දේශනා කරන්න පුළුවන් සීමිත පිරිසකට තමයි. අර කාම භෝගී පිරිසකට මේක දේශනා කරනකොට හරීම අපහසුතාවයකටපත් වෙනවා. දේශකයන් වහන්සේ තත්ත්වේ දෙනවා කලේ මුලින් නමල තියෙන කලයකට වතුරක් කරන්න වගේ එහෙන් කන් දෙන්නේ නැහැ, අහුන් කන් දෙන්න පරිසරයක් නැහැ. ඒ වාගේම මෙවැනි දේශනාවල ගොඩාක් වෙලාවට ඒ බ්‍රහ්මචර්ය රකින්න පුරුෂ පක්ෂයට ස්ත්‍රී පක්ෂයේ සම්මුති වශයෙන් ස්ත්‍රී පක්ෂයේ තියෙන මේ වගේ ඒ අසුරු කිරීමේ තියෙන නරක කියනකොට ඒ දේශනා විලාසයේ සමහර ලාවට ඉත්‍රි වර්ගයාට නිඳා කරනවා කියන අදහසක් නිසා හුඟක් දේශකයන් වහන්සේලා කැමති නෑ මේ මාතෘකාව විදිහට ගන්න. ඒ වගේම පුරු ස්ත්‍රී පක්ෂයට බණ දේශනා කරනවා නම් ඒ පුරුෂ පක්ෂය පිළිබඳව ඒ විස්තර කරනවට ඒ පක්ෂය කැමති නෑ. ඒ නිසා හුඟක් අමාරුයි මෙවැනි දේශනාවකට ඒ පිටිස ලබා ගන්න. මේ පිටිසේ අපිට ඒ වගේ ප්‍රශ්නයක් ඇත්තේ නෑ. කවුරුත් වගේ දන්නවා මේ දේශනා කරන්නේ මේ කාමයට පත් වුණාට පස්සේ ඒකේ තියෙන ඒ අධික ගැම්ම වේගය ආවට පස්සේ පුදුමාකාර අසරණ තත්ත්වයක් අහිංසක තත්ත්වයකට පත් වෙනවා භ්‍රමචර්යය. එහෙම නැත්නම් අපේ සීල ජීවිතය එහෙම නැත්නම් මේ සීල විසුද්ධිය පතන දැච්චපාය දාන්න කෙනාට ඉතාම අසරණ තත්ත්වයකට ප්‍රේස කල්ලාතුම ඒ පිළිබඳව ප්‍රතිකූල මානසිකාරය එහෙම නැත්නම් මේ කායගත සතිය කියලා මේකට කියනවා ඇති කරගෙන තිබ්බොත් මධ්‍යම ප්‍රමාණයේ කාමාශාවකට මේක උදව්පකාර කරන්න පුළුවන්. අර මේ පොත්ලිස සූත්‍රයෙන් එදා කියවිච්ච බණේදී ඒ ස්වාමීන් වහන්සේත් මතක් කරා චරවචන් වහන්සේ ඒ පොත්ලිස බමුණට බුදුජාන විශ්වසේ දේශනා කළ කියනවා බමුණේ කාමයේ පිළිබඳව මම මෙන්න මේ වගේ දේවල් අහලා තියෙනවා කියලා මතක තියාගන්න. උපමා රාශියක් මතක් කරා. එක උපමාවක් තමයි අංගාරකාසු උපමා කාම. බ්‍රාහ්මණිය මේ ගෘහපතිය මේ කාමය හරියට ගිනිගෙන දැවෙන නැත්නම් ගිනිගෙන දැවිලා ඉතුරු වෙච්ච තාම ගිනි දඹු අඟුරු තියෙන අඟුරු වලක් වගේ එකක්. ඉතින් ඒක ළඟට යනකොටම මිනිස් වෙන බොහෝ වෙහෙස කරයි. දැන් බලන්නත් බෑ. කොහොම තරයි මිනිස්සේ කෝණ තරමේ බර පතර අඟුරු වලකට දුබල පුරුෂයෙක් ළඟ ඉන්න පුරුෂයෙක් ළඟ කෙනෙක් ළඟට දෙන්නෙක් බලවත් ඇවිල්ලා ඒ දෙන්නගේ ඒ දුබල පුරුෂයාගේ අද්දකින් ඇදගෙන අරගෙන යනවා අර අඟුරු වලට දමන. ඉතින් අර අඟුරු වලට ඇතිලා ඇති වෙන දුක දැනගෙන
අර දුබල පුරුෂයා පස්සෙන් පස්සට අදිනවා ඇඹරෙනවා පෙරලෙනවා මොකද එක්කෝ මරණේ නැත්තම් මරණ හා සමාන දුකකටපත් වෙන නිසා නමුත් අර බලවත් දෙන්න ගෙනියලා අඟුරු වලට දාන්න වගේ ඔය ඇබ්බැහි වලටපත් වෙච්ච පුද්ගලයා ඔය ස්ත්‍රී ලෝලත්වය හෝ මත්පැන් පිළිබඳ ලෝලත්වය හෝ එහෙම නැතුව මේ සුරා සූදුවට ඇබ්බැහි වෙච්ච මිනිසයා ඇත්තටම අනික් ලෝකෙට වැඩිය නැත්නම් ලෝකයට වැඩිය හොඳටෝ මේකේ ආධිනව දාන ආධිනව දැනගත්තට ඒ ආශාව ඒ ගැම්ම හිතට ඇති වුණාට පස්සේ ඒක හරියට බාහිර පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා දුබල පුරුෂයෙක් ඇදගෙන යනවා වගේ Tamanටම තේරෙනවා මේ තියෙන පියවරක් පාසා පිරිනම් තියෙන පියවරක් පාසා ඉස්තිර හානියක් තමයි ශරීරයට සිද්ධ වෙනවා ඉස්තිර හානියක් තමයි ගුණ ශරීරයට සිදු වෙනවා කියලා දැනගන්න නමු කරන්න යන්නේ අර දුබල පුරුෂයා ගිනි බාලට ගිනි කොට බයි පස්සට අදිනවා වාගේ Tamanගේ ශරීරයේ තියෙන කයේ තියෙන సంతාන තියෙන බය ලැජ්ජා කොට පස්සට අදිනවා නමුත් ඔලොමොට්ටල ගතිය එහෙම නැතුව අර තියෙන ඇබ්බැහිය මේ පැවිලජ්ජ මොකක්වත් තියාගෙන නැහැ ඇදගෙනම යනවා ඇදගෙන ගිහලා අඟුරු වලට දානවා ආන් මේ වගේ தত্ত্ব වලටපත් වෙලා ඒ වගේ තියෙන අසරණකම ඉතින් දී පුදුලා Taman වශයෙන් මුත් සෑයෙන මේ අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වැටීමකට පිළිගෙනවා පත් වෙනවා බයලජ්ජ නැති தত্ত্বය බයලජ්ජ ඇති தত্ত্বත් එක්ක ඇතුළත ගැටීමක් ඇති වෙනවා ඊම දිවට ඒක හොරෙන් කරන්න හදනවා කොච්චර කරත් මට්ටමක් පැනනට පස්සේ ඒකකින් රට්ටුන්ගෙන් අර කියන අත්තානුවාද බය විතරක් නෙමෙයි පරානුවාද බයට ලක් වෙනවා. මෙහෙම යමක් කමක් කරගෙන ඉන්න පුළුවන් මනුෂයා මෙන්න බලන්න කරන වැඩේ මෙන්න මේ වගේ ඒ ස්ත්‍රී දූර්ත වෙලා නැත්නම් සුරාවට අබ්බැහි වෙලා එහෙම නැත්නම් සූදුවට අබ්බැහි වෙලා මෙන්න අමාරු වැටනා කියලා දොස් අහන්න වෙනවා. ඒ වගේම කොයි නීතිය වුණත් උදේින රජුරවන්ට අහුණාන මේ මනුෂයා අබ්බැහියකට අහුක් වෙලා හෝ කාමයේ බුද්ධි විඳා කිය ඉති ඉර විලංගුදා. ඒක ඉතින් අහන්නම දෙයක් නැහැ. ඒ කවුරක්වත් කැමති නැහැ මේ වගේ මේ සුරාවකට යට වෙලා හෝ සූදුවකට යට වෙලා හෝ ස්ත්‍රී ලෝලත්වය ඇති කරගෙන හෝ මේ මිනිසයා මේ බුද්ධියක් ලබනවා නම් ඒකට රජුරෝ කැමති නැහැ. රාජනීචර ගැලපෙන්නේ නැහැ. එයා හිරේවලම් දෙදා. මේ තේරම තමන්ට තමන් දෙත් වෙන ගතිය හෝ නැත්නම් අනුන්ගෙන් බැනුම් අහන්න වෙන ගතිය හෝ එහෙම නැත්නම් රාජනීතියට මේ සිවිල් නීතියට යට වෙන ගතිය තිබිච්චාවයි මේ තේරම අද මේ අල්ලසෙන් බේරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙන ක්‍රම වලින් මෙවුවා යටපත් කර ගන්න පුළුවන්. නමුත් අවසානයේ දුක්ගති බය කියලා එකක් එනවා. මේ මරණයන් මැත්තේ ඒකාන්තයෙන්ම ඔළුව පල්ලෙහාට හිස මේ කකුල උඩට තියාගෙන හේලකෙන් පල්ලට අදගෙන වටනවා වගේ ඒකාන්තේ නරගාතියට වැටෙනවා කියන මේ පුදුමාකාර බයක මනුෂ්‍ය ගත කරන්නේ. ගත කරාට ඒ කාම ලෙස්සන හැල්මට වැටෙනට පස්සේ අදගෙන ගිහලා ගඟට වැටෙනවා. අන්නේ තත්වය මේ බ්‍රහ්මචාරියට හරීම අනතුරුදායකයි. වරින් වර වෙන දේවල් වෙන එක නම් ඒක මේ වුණේ නැහැ කියන්නේ නේ කෙනෙක් නැත්තරමට වගේ ඒ වගේ බ්‍රහ්මචාරියට පොඩි හානි සිදු වෙනවා. බරපතල හානි නිතරම සිදු වෙන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට චිත්ත විවේකයක්, සීල විසුද්ධියක්, චිත්ත විසුද්ධියක්, ඥාන දර්ශන විසුද්ධියක් ලබා ගන්න අමාරු වෙනවා. මේ හීනමානය එහෙම නැත්තම් තමන්න තමන් දෙස් දෙන ගතිය කියන බරපතලකම නිසා. ඒ නිසා මේක මේ කාම භෝගීන් අතර ගිහියන් අතර එච්චර බරපතල ප්‍රශ්නයක් නෑ. මොකද ඒ ඇත්තෝ මේ බ්‍රහ්මචර්ය ශික්ෂාපදේ සමාදන් වෙන්නේ නෑ. බ්‍රහ්මචර්ය ශික්ෂාපදේ සමාදන් කරන්න පුළුවන් එකම කෙනා නැත්නම් බ්‍රහ්මචර්ය ශික්ෂාපදය ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන් එකම කෙනා සර්වචනාංශ පමණයි. අනේ කිසිම ආගම් කතරුරේකට මේක කරගන්න බැරි වුණා. ඒ මොකද ඒ ඇත්තෝ ළඟවත් යථාවාදී තථාකාරී ක්‍රමයට එක තිබුණද නැද්ද කියන එක සැක තියෙනවා. ඒ වගේම කවදාකවත් මේ හිතන්න බෑ මෙන්න මේ කියන විදිහේ මේ දහරා බික්කු සුසු කාලකේසා භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අකිලීන භාවිනෝ කාමේසු කියන මේ தত্ত্ব යටතේදී ජීවිතයේ යබ් භද්‍ර යෞවනයේදී කලු කෙස ඇතුව තියෙද්දී මේ තරුණ වයසේදී තාම කාමකෙලි කෙලල නැති කාලේ ඉන්න කෙනෙකුට බ්‍රහ්මචර්යය රකපන් කියලා කියන්නේ. එතකොට ඒක අපරාධයක් වගේ පේන්නේ. අපි මේ මනුස්ස ආත්ම භාවයක් ලැබලා හොඳ පෙනුමක්, හොඳ කාය ශක්තියක්, ආකන දිවනාච ඔක්කොම තිබුණාට පස්සේ ඉතින් ආයෝග රැකගෙන ඉන්න ඇති වැඩේ මොකද්ද? අපිට තියෙන්නේ මේක බුද්ධ විඳින එකයි. ඒහා සමාන සම වයසී ස්ත්‍රී එක කාමකලි කෙලින එක තමයි තියෙන්නේ කියලා. ඒක තමයි ඇත්තට මිනිස්යාට මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් උස්සස්ම සැපය කියලා
ඉතින් මේ ඔය ඕනම දර්ශන වාදයක පෙන්ලා දෙනවා. ඇත්ත මොකද අල්ලලා බලන්න පුළුවන් දේවල් වලින් බලනකොට මේ ඉන්ද්‍රිය ගෝචර ධර්ම දිහා බලනකොට ඒක තමයි තියෙන්නේ. නමුත් ඉතින් අර පොඩි පරහකට තියෙන්නේ ඕක ඉතින් තිරසනාරක් තියෙනවා. මෛතුන සේවනයේ තිරසනාට මනසට දෙන්නටම සාධාරණයි. ඉතින් ඒකෙදී අපි මේ ලබන සැපය අර මේ නිර්ආමිෂ සැපේ කියලා බලනකොට මේක තිරච්ඡාන සුඛයක් කියලා කියනවා. මේක තිරසන් සැපයක්. ඉතින් ඒ දන්නේ ඒක නම් නැත්නම් ඒක ප්‍රමණ නම් ඉතින් ඒ පුද්ගලයා කියන්න තියෙන්නේ හොඳින් හරි නරකින් හරි ඒක තමයි අවශ්‍ය කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට එයින් එහා ගිය නිර්ආමිෂ සුඛය කියන එක උන්වහන්සේ ඒකාතකට අරගෙන පෙන්නවා ඊගාවට අවේදිත සුඛය කියලා තව එතුවාකල් හිතා ගන්න බැරි විප්ලවීය පුදුම හැපයක් උන්වහන්සේ ගෙනහැර පාපු නිසා උන්වහන්සේගේ දේශනා ඉබේම ද්වයන් ද්වයන් පටිච්ච මේ කියලා දෙන්නේ දෙන්නේ එකතු කළ යුතු ගිය කිසිං සමාන කර සමාර සමාහමාර කළ යුතු ග්‍රාම ධර්මයක් කියලා සඳහන් කරලා තියෙනවා මෛතුන සීලය. ඉතින් උන්වහන්සේට ඒ කියන්න පුළුවන් වෙන්න ප්‍රධාන හේතුව උන්වහන්සේ ඊට වඩා බොහෝම මේ සුවයලවන අර වගේ ආධිනවයන්ගෙන් තොර සපයක් දෙන්න දෙයක් තිබුණ නිසා. ඒ නිසා භ්‍රමචර්ය රකින්නත් දිහා බලනකොට ඒ යත්තන්ගේ නෑදෑයොත් යාළුවොත් ඔක්කොමල හිනා වෙනවා. මොකද්ද මේ වුණ අනවශ්‍ය මේ ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙන්නේ? මේක මේ සදාචාරයක් කියලා පනාගත්ත පටවගත්ත ප්‍රශ්නයක් නෙවෙයිද? ඒ නිසා කොච්චර දුක් විඳිනවද? ওই ප්‍රශ්න මොනක්වත් නැහැ ඔය භ්‍රමචර්ය ශික්ෂා පදේ රකින්නේ නැතුව මේ සාමාන්‍ය විදිහට කාම භෝගී වෙලා හිටපහම ඉවරනේ කියන්නේ. ඉතින් එහෙම කියන ඇත්තන්ගෙන් අපි හිතා ගන්න පුළුවන් වෙන්නේ ඒ අත්ව ඇත්තටම manussත්වයකට ලබන්න පුළුවන් අර නිරාමිෂ සුඛයක් හෝ අවේදිත සුඛයක් ගැන අහලාවත් නැහැ විශ්වාසකුත් නැහැ ඇදහිල්ලකුත් නැහැ පරික්ෂා කරලා බලලත් නැහැ. ඉතින් එහෙම කෙනෙකුට නම් ඇත්ත තමයි අර කතාව. ඒ අත්තමත් පේන්නේ කාම සුඛය තමයි. ඉතින් ඒකට රැ කියලා දවල් කියලා හොඳ කියලා නරක කියලා ධර්ම අධර්ම කියලා මොකුත් නැහැ. සාමාන්‍යයෙන් අර සඳහන් කරලා තියෙනවා ඒ කාම සේවනයේදී ගියාම කොයි දෙයක් තොටු. ඒකට නෑ බයලජ්‍ය දෙකක්, ඒකට නෑ හොඳ නරක දෙයක්, ඒකට නෑ සාධාරණ අසාධාරණ දෙයක්, ඒකට නෑ යුක්ති අයුක්ති නෑ. යුද්ධෙටයි කාමෙටයි ඒ නීති වළංගුයි. මේ මොනම නීතියක්වත් සීමාවක්වත් මරියාදාවක්වත් වළංගු වෙන්නේ නෑ. ඕන දෙයක් කඩාගෙන ගියාට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒක තමයි අන්තිම දේ. ඉතින් සරුවචනාංශයට නැත්නම් මේ භ්‍රමචර්ය රකින්න ඒ සරුවචන ශ්‍රාවකයන් වහන්සේලාට ඊට වැඩිය දෙයක් තියෙන නිසායි මේ කාමයාගේ ආදීනව දැකලා එමතින් එමගින් මේ සීල විසුද්ධියක් බලාපොරොත්තු වෙලා එමතින් චිත්ත විසුද්ධියක් බලාපොරොත්තු වෙලා එමතින් ප්‍රඥා විමුක්තියක් බලාපොරොත්තු වීම තමයි මේ දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ මෙතුවා තන්දරුවචනසේ පහළ වෙන තාක් මේ අසුභ භාවනා පිළිබඳව නොතිබිච්ච විප්ලවීය අදහසක් තමයි තමංගේම කයේ යත්තා වූ අසුභ ස්ථාන අසුචි කියලා පාවිච්චි කරලා තියෙනවා. කුණු අසුචි පැසෙල බලන්නේ. ඒකම අර මිලෝ වශයෙන් නිරාමිෂටත් වඩා අවේදිත සුඛයක් ගැන ප්‍රාර්ථනා කිරීමේ කාසියේම අනිප්පත තමයි මේ කයේ තියෙන අසුචි తත්වය පරීක්ෂා කරන්නේ. එහෙම කියන්නේ මොකද? මෙලොව වශයෙන්ම අවේජිත සුඛයක් දෙන්න බෑ ලබන්න බෑ කියන ඇත්තෝ ප්‍රධාන වශයෙන් මෙහෙම කියන්න හේතුව තමයි එවැනි අවේජිත සුඛයක් ඇති තත්වය තමයි මේ ලෝකයේ මුල ආරම්භය ආදී ඒකෝ කියන එක. ඒක තමයි මේ මෞංකාර දේවත්වයකට පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවේජිත වූ තත්වය නිසායි ඒ ඇත්තෝ කියන්නේ දෙවියන් වහන්සේගේ රූපයක් ඇන්දත් ඒක දෙවියන් වාසල කරන වැරද්දක්. මොකද එහෙම හිතන්න බෑ. විඳිනේ කරන්න බෑ දෙවියන් වාසී ඉන්න තැනවත්, தත්ත්වවත් කොහොමද කියලා. ඒක නිසා ඒ தත්ත්වෙට මිනිස්සෙකුට යන්න බෑ. උප්පත්තියම මිනිසයාට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා guilt කියන වචනය. පාපයකට වන්දි ගෙවනවා අපි. ඒක නිසා මිනිසයා කියන જાතියම කවදාකවත් දෙවත්වයට හෝ ඔය කියන මේ අර අවේදී තතරපත් වෙන බෑ කියන එක ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න වෙනවා දේවවාදී. ඒ වගේම දේවවාදීදී සඳහන් කරනවා මේ මනුස්ස කය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ නිර්මාණ වලින් ශ්‍රේෂ්ඨතම නිර්මාණය. මේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය අසුචි වශයෙන් බලනවා කිව්වහම
ඉතින් අපිට හිතා ගන්න පුළුවන් දෙයනාංශ පිළිබඳව අදහන කෙනෙකුට මේ තිතිස්කුණප භාවනා මොන විදිහට පිළිවි කියන්නේ. එනිසා යම්ම කෙනෙක් අපි කියන්නේ හරුවත් යනන්සි වගේ යම්ම කිසි ශාස්ත්‍රඥ වහන්සේ නමකට මේ කවුරුවක්වත් මැව්වයි කියන හොඳයි කියන උත්තමයි කියන ශ්‍රේෂ්ඨම කියන දේ කපලකොටල 31ට වෙන් කළා අසුචි කියලා වචනේ පාවිච්චි කරන නම් මැවුම් කාර්යයන් වහන්සේට උන්වහන්සේ දීපු තැන හිතා ගන්න පුළුවන්. ඔන්න මැවුම් කාර්යයේ මැවීමේ රඟ. මේක මෙහෙමනම් එහෙනම් මැවුම් කාර්යය කොහොම තියෙන්නේ අද්ද කියලා තමයි දරුවත් යනසේ අච්චට මෙච්චනම් මෙච්චට කොච්චරද කියලා පෙන්නන. ඒක නිසා මේ දෙතිස් කොටාස භාවනාව ඒ අනාත්ම සංකල්පය. ඒ වාගේම කාමයේ කියන මේ ගොරෝසු ග්‍රාම ධර්මයේ පිළිබඳව යථාභූත ඥානෙ ඇති කෙනෙකුටත් හැර අනිත් කෙනෙකුට ප්‍රිය වෙන්නේ නැයි කියන එක හිතා ගන්න අමාරු නෑ. නමුත් Brahmacharya රකින්න කෙනාට සිද්ධ වෙනවා අර කලින් කිව්ව වගේ අඟුරු වලකට ඇදගෙන යනකොට පස්සෙන් පස්සට ආදින්ත තරමට කාමයට අපි දාසකම් කරන, බත් බැලකම් කරන, වාල්කම් කරන කාලේදී අපිට යනකොට පය තියලා වාංගු කරගන්න ගලක්වත් හම්බ වෙනවනම් එල්ලෙන්ද වැලක්වත් හම්බ වෙනවනම් අපේ ආරසාවට ගංගේ ගහගෙන යන මිනිහට පිටුරු ගහක් වගේ ආනේකට මේ දෙතිස් කොටාස භාවනාව සර්වඥාන්සේ ඉදිරිපත් කළා කියලා. ඒ නිසා දෙතිස් කොටාස භාවනාව බැලු බැලමක් නම් සාමාන්‍යයෙන් මේ සමතයක් තමයි. එතෙන්දි කරන්නේ මේ කාමාවචර තත්වයෙන් ඉක්මවල රූපාවචර ධානයක් ඇති කළ දෙන එක තමයි. නමුත් මේ දෙතිස් කොටාස භාවනාව පිළිබඳ හොඳ විස්තර සපේන ආචාර්යයන් වහන්සේලා සඳහන් කරනවා. දෙතිස් කොටාස භාවනා හරි හැටි පුරුදු කරනවා නම් දෙතිස් කොටාස භාවනා කියන්නේ තුම්මං හන්දියක්. ඒ තුම්මං හන්දියේ සුදුසු මන්දිය හන්දි ස්ථානටපත් වුණා නම් ඒ පුද්ගලයාට මේ දෙතිස් කොටාස මතින් භාවනා ක්‍රම තුනකට පාර කපා ගන්න පුළුවන්. එකක් තමයි මෙතන මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ පෙන්වන්නට හදන ඒක වර්ණ වශයෙන් පිළිකුල් බව. වර්ණ වශයෙන් අරගෙන බලනකොට මේ පිළිකුල් මේ වර්ණ වශයෙන් පිළිකුල් බව. ඒකේ තියෙන පිළිකුල් බව කෙස් අරගෙන ගත්තත් ඒක අතුවාව පෙන්වන්න උත්සාහ කරනවා. වර්ණ సంతාන ගන්ධ දිශා ඕකාස වශයෙන් කොයි වර්ණයේ වර්ණයෙන් බැලුවත් පිඟුවන් පැහැය ඒ කෙස් ගහක පැහැය කිසිසේත්ම සිත් ගන්නසළු පාටක් නෙවෙයි තියෙන්නේ. කේශ කලාපේ ගන්නකොට වෙන. ඉගෙන ඝන සංඥාවේ සම්මුතියක් වශයෙන් ඝන සංඥාවේ කේශ කලාපයක් ගත්තාම පංච කල්යාණින් එකක්. කේශ කල්යාණ. නමුත් එක කෙස් ගහක් ගත්තාම ඒක තියෙන පාට මොනම දෙයකට තිබ්බත් දෙයක් ඔප්නංගන පාටක් නෙවෙයි තියෙන්නේ. තෙද ගන්නන පාටක් නෙවෙයි පිඟුවන් පැහැය. ඊට පස්සේ సంతානෙ ගත්තාම බලුවලියක් වගේ කොහෙ තිබ්බත් ඇකිලිලා හිටින්. ඒ කවදාක කෙලින් තියන්න බෑ. ඒ වගේ ඍජු සතහනක් නැහැ. ඒකෙස් ගහ බතක තිබිලා හැපිලක ආවත් හොද්දක තියලා කටේ පැටලුණත් මැල්ලුමක තියලා පැටලුණත් පැටලෙනකොටම දන්නවා මේකේ ඒ සතහනේ හැටියට මේ වැටුනේ නම් කෙස් ගහක්. මේක පොල් කෙන්දක් නෙවෙයි. මේක වෙන්නේ ගන්නෙ කෙස් ගහ පැටලෙනකොටම අපිරිය හිතන තත්ිය තමයි තියෙන්නේ. సంతානයත් එහෙමයි. දිශාව වශයෙන් ගත්තත් ඒක මේ දෙචිස් කොටාසේ උඩ දිශාවේ තියෙන්නේ. ඒක නිසා අසුචි කැලල කරගත්තාම බලු බෙට්ට ගු බෙට්ට ගත්තාම ඒ ගුරු බෙට්ට උඩ කැලල හොඳයි පල්ලෑ කැලල නරකයි කියලා දෙයක් නැහැ. හති කොනම ජරාව තමයි. අපිට කියන්න බෑ ඒකේ පිට පොත්ත හොඳයි මැද හොඳ නැහැ. උඩ කොටද හොඳයි මැද කොටද හොඳ නැහැ. ඒ මොකක්ද කියන්නේ බලු මේ අසුචියේ සෑම තැනම එක වගේ නිසා තියෙන දිශාව වශයෙන් බලුවත් තිස්තිකේ උඩ කොටසෙමයි තියෙන්නේ. ඕකාස වශයෙන් ගත්තාම ඒක වට කරගෙන තියෙන්නේ අනිකුත් එවැනි මොහු කෙස්ගස් යතත තියෙන්නේ ඒ මේ කුණු හිතක් වගේ ඔබාගෙන තියෙන අර තෙත හැමේ. දැන් ඒ නිසා වර්ණ ගන්ධ ගඳකසෙන් ගත්තත් මොනවා මේ හොදන්න නැතුව ටික දවසක් තියෙනකොට මේ තපස්තරුන්ගේ මේ ඔළුවෙන් මා විශාල ගඳක් එනවා. ඒ නිසා ඒකද තපස් තෙල් කියලා જાතියක් හදනවා. ඒ හදලා ඒ අළු වගේ જાතියෙන් පොකෝලා මේ කොණ්ඩේ මුඩි කරලා ලිහෙන්න නැති වෙන්න ගැටේ ගන්නවා. ඒකේ ගුලිය ඇතුළට කූඩ මේ උකුණේකටවත් යන්න බැරි වෙන විදිහට මේ අලු එතනින් ගියා මේ වගේ සාමාන්‍ය ඔය ඉස්සර පැවිදි කුමිනාශක ද්‍රව්‍ය පාවිච්චි කරලා තපස් මේ උළුව පිටිපස්සට ගැටිය ගහන්නේ නැහැ. ඒතකොට උළුව තියලා පුදියන්න බැරි වෙනවානේ. ඒක නිසා පුදිය ගන්න පුළුවන් විදිහට පැත්තට තියලා ගැටිය ගහගෙන ඉන්නේ. හරි ගඳක් එන්න පටන් අරගන්න. මොකද හැම වෙලාවෙම නාන්න කරන්න නැහැ. ඉතින් ඒක නිසායි මේ කේස් වලට ගන්න වර්ණ මේ ගඳ ಜಾති හරියට ලෝකෙ තියෙන්නේ. මොකද එහෙම නැතුව ස්වභාවික සංගතතාවෝ
මහා මේ මේ අමුතු ගඳක් තියෙනවා. ඉතාල වර්ණ ගත්තත්, సంతාන ගත්තත්, ගන්ධ ගත්තත්, පීති දිසා වශයෙන් ගත්තත්, මේ අවකාශය වශයෙන් ගත්තත් අපි ගන්න දෙයක් නැහැ. එතකොට තියෙන්නේ පිළිකුල කියලා සංඥාව. පටික්කුල සංඥාව. ඒ පටික්කුල සංඥාව ඒ අපි මේ බාරද්දාය සාමයෙන් සඳහන් කරන්න මෙතන ඒක තමයි. ඊට අමතරව මේ ඊයේ අවශ්‍ය පොදු ස්වාමිනාසේ බණ්ඩ මතක් කරලා යම් කිසි කෙනෙකුට මේ මේකේ අන්තිමට ඒ රජුරුවේ ටික මතක් කරනවා. හොඳ භාවිත කයක්, භාවිත සීතයක්, භාවිත හිතක්, භාවිත ප්‍රඥාවක් ඇති කෙනෙකුට නම් මේ පටික්කුල මනසිකාරයෙන් ওই දෙවිස් කොට්ටාසේ විහිදුවල හිත විහිදුව බලන්න පුළුවන් තැනට එනකොට තවත් දොරක් ඇදෙනවා. ඒ මොකද්ද? මේ එක එක කොට්ටාසියේ වර්ණයට විශේෂයෙන් හිතව දාන්න පුළුවන්. ඒ කෙස්සල වර්ණයට සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ කපිල වර්ණ කියන වචනේ. ඔය කපිල වර්ණයට තමයි ඔය නිල කසිනියට ගන්න නිල් පාට ගන්න කපිල වර්ණයට. ඒක සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ඈතක තියෙන කන්දක් දිහා බලනකොට ඒ කන්දේ තියෙන කොළ පාට නෙවෙයි. ඈතට යන්න යායට කන්ද පේනකොට කපිල වර්ණයට තමයි හැරෙන්නේ. ඒක තමයි නිල කසිනියට අරගන්නේ. ඒකත් ඒ වගේම ඈත ඉඳලා මුහුද බලනකොට ඒ නිල වර්ණේ තමයි පේන්නේ. අහස ඈත ඉඳලා බලනකොට නිල වර්ණ තමයි. ඒකට තමයි මේ කෙස් වල තියෙන පිඟුවන් පැහැට කියලා කියන්නේ. ඒ නිසා යම් කෙනෙකුට භාවිත කයක්, භාවිත හිතක්, භාවිත ශීලයක්, භාවිත ප්‍රඥාවක් ඇතනම් නිදිස් කොටාකට කියලා අවශ්‍ය කෙස් වල තියෙන නිල වර්ණේ ගන්න පුළුවන්. මේ දත් වල තියෙන සුදු වර්ණේ ගන්න පුළුවන්. ලේ වල තියෙන රතු වර්ණේ ගන්න පුළුවන්. මුත්‍රාව හොල හෝ උරුම තෙල් වල තියෙන කහ පාට ගන්න පුළුවන්. එතකොට නිල පීත ලෝහිත ඕදාත කියන වර්ණ හතරම අරගෙන වර්ණ කසින වඩන්න පුළුවන්. වර්ණ කසිනිය සඳහා තම ශරීරයේම කොටස් අරගන්න. එතකොට අසුබෙන වෙයි ගන්න. දෙතිස් කොටාස තමයි ඒ වගේ තියෙන වර්ණ. ඊගාවට මේ දෙතිස් කොටාස ඔය 32 ගන්නකොට ඒ 32ේ බොහෝ විට සඳහන් වෙලා තියෙන්නේ පඨවි කොටාස සහ ආපෝ කොටාස පමණ. කේශා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුණ උදරියං කරීසං පිට්ඨං සිම් පෙත්තා. ඔතෙන්ද යනකම් පඨවි කොටාස. ඒව ඔක්කොම අතින් අල්ලන්න පුළුවන් සතහනක් තියෙන දේවල්. ඊට පස්සේ සෙම්මං කුබ්බෝ ලෝහිතං කියනෝනේ ද්‍රව. ෂෙම ඒ දාන භාජනේ හැටියට තමයි ගන්න. සරව ලේ ඒ ඔක්කොම ද්‍රව. එතකොට මේ දෙකෙන් පඨවි කොට පඨවි ධාතු වශයෙන් ධාතු මනසිකාරයට නම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආපෝ ධාතු වශයෙන් ගන්න පුළුවන්. එතකොට තව කොටස දෙකක් ඉදිරිපත් කරලා දෙනවා. මේ වායෝ කොටාස වශයෙන් අස්සස් පස්සාත වායෝ උත්ංගම අදෝගම වායය කුච්චිසේ වාතේ කොට්ටිතේ වාතේ කියන වායු කොටාස හයකුත් මේ අසුභ භාවනාත් මේක වැටෙන්නේ දෙචිස් කොටාස භාවනාත් නෙවෙයි 42ක් වූ කොටාස වලට ගන්නකොට වායු කොටාස හයක් එකතු වෙනවා. ඊගාවට තේජෝ කොටාස හතරක් ජීරක තේජක පාචක ආදී වශයෙන් තේජෝ කොටාස හතරයි. එතකොට හතර මහා භූතයන්ගේ පැතරක් යන්න පුළුවන්. ඒ නිසා අසුභ භාවනාව දෙතිස් කොටාස භාවනාව කායගත සතිය කියන මේ දේ විශාල භාවනා මේ දොරටු රාශිය. නමුත් මේ සූත්‍රයේ විශේෂයෙන් මේ භාරද්වාජ සූත්‍රයේ සඳහන් කරන්නේ සමතේට අහුවෙන අසුභ පිළිකුල් කොටස පමණයි. පසු කාලීන දිනු කරගත් දේවල් තමයි ආචාර්ය මතවලින් ඒ දෙතිස් කොටාස මත හෝ නැත්නම් අර කියන වායු කොටාස 6ක් තේජෝ කොටාස 7ක් ගත්තාම වෙන 42ක් කොටාස මතින් හතර මහ භූතේ මත කර ගන්න පුළුවන්. වර්ණ කසින වලට ගිහිල්ලා ඒවට කියන්නේ අභිභායතන කසින කියලා. ඒ වර්ණයට ගෙනල්ලා වර්ණයේ ඉක්ම බලා වර්ණයට ගෙනල්ලා අසුභයේ ඉක්මවලා අසුභයේ අභිභවනය කරලා වර්ණේ අරගත්තට පස්සේ හතරක් වූ ධ්‍යාන වලට යහනතුන. මේ අසුභේ යන්න පුළන්නේ එකම ධ්‍යානයකට පමණයි. ඒ මොකද මේ අසුභ භාවනාවට පටික්කුලය පිළිකුල් බව ඉදිරිපත් වෙන නිසා ඒ මතින් මේ විතක්ක ਵਿਚාර දෙක නැති වෙච්ච ගමන් ප්‍රීතිය පහළ වෙන්නේ නැතු වෙන ගතියක් තියෙනවා. ප්‍රීතිය පහළ වෙන්නේ විදියක් නැහැ. මොකද අසුභෙන් පටන් ගත්ත නිසා. හිත පිනායන ගතියක් හෝ අභිනන්දන කරන ගතියක් ඇති කර ගන්න අමාරුයි. මේ දෙචිස් කොටාස විශේෂයෙන් පටික්කුල මානසික. ඒ නිසා ප්‍රථම ධ්‍යානයේදී
පිළිකුල් භාවනේ කරන විතක්ක ਵਿਚාර දෙක එළවන තා ධානයේ තියෙනවා. නමුත් පිළිකුල විතක්ක ਵਿਚාර දෙක අයින් කරපු ගම ප්‍රීතිය පහල කරන්නේ නැහැ. මේක හොඳ රහසක්. මේ ඔය භාවනා කරනකොට ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලිමෙත් එකිනෙවා උඟ දෙනෙකුට ඒ තමන්ගේ ආත්මය පිළිබඳව ද්වේෂ අදහස් මේ ද්වේෂ කියලා කියන්නේ මේ සාමාන්‍ය ගහ බැන ගන්න ද්වේෂයක් නෙමෙයි තමා කෙරෙහි පවතින අත්කලමතානියෝගයේට බර පුද්ගලයාට කවදාකවත් අර මේ ආනාපාන මුදුවර සංසිඳිලා එතනින් ගියාම නීවරණ නැතුව ආනාපානේ නැතුණත් හිත කලකොල වෙන තු හොඳ විවේක ස්ථානට ආවට පස්සේ ඒකේ ප්‍රීතිය පහළ වෙන්නෙම නෑ කවදාකවත් අර භාවනා උපදේශාරිය දන්නේ නැති ස්වභාවයෙන්ම දේවල් එක ගැටෙන පුද්ගලයෙකුට එතන අභිනන්දනය කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පුද්ගලයාට කවදාකවත් ආනාපානෙන් ඉදිරියට සමචිතෝ විපස්සනාවට ය아가න්න බැරි වෙනවා. ඒක නිසා අත්‍යවශ්‍ය දෙයක් තමයි එතනදී මේ භාවනා වෙනුයි මම මේ ආනාපානෙ මේ ජීවුම් කරගත්තේ. එතන නීවරණ නැහැ ආනාපානෙ සියුම්. නමුත් මට මේ අභිනන්දනය කළ හැකි තත්වයක් මේක. ජීවිතේ පළවෙනි වතාවට හිත නීවරණයෙන් තොර වුණා. එහෙම නැත්නම් මම තනි වුණා, පාළු වුණා, බය වුණා කියන කාරණාව නෙවෙයි මෙතන තියෙන්නේ කියලා. මේ කාරණාව තේරුම් ගන්නට නම් ජීවිතයේ දිහා සුභ සංඥාවෙන් බලන්න. සුභ කියන්නේ කාමී නෙවෙයි. සුභ සංඥාවෙන් හැකි සංඥාවෙන් බලන ගතිය නැති වුණොත් ඔතෙන්ද ගිහිල්ලා හිර වෙන ගතියක් තියෙනවා. මේ පංකී අවුරුද්දකේ විශේෂයෙන්ම මේ භාවනා මෙහෙවනකොට මට දැනෙච්ච දෙයක් තමයි මෙතෙන් කියනකම් උපයෝජනේ ගිහිලා තියෙනවා. ගියාට එතනදී මේ ලැබිච්ච තත්වය සැකයට භාජනය කරනවා නම් ඊගාට මම මොකද කරන්න කියලා අහනවා නම් මෙතනදී බය එළවනවා නම් එහෙම නැත්නම් සලුවක සාදාලා නැගිටිනවා නම් එකෙන් පැහැදිලිව පේන්න තියෙන්නේ මේ තෑග දුන්නට තෑග බාර ගන්න සුදුසු තත්වයක් නැහැ. අර මේ අමතර කතාවක් මම ගෙනියන දිනසුත් කොටාගේ දිගේ ගිහිල්ලා අපි නැවතත් මුලස්ථානට එමු. නමුත් මෙතෙන්දි මතක් කරන්න තියෙන්නේ ඔය විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්‍රය, රාහුල වාද සූත්‍ර වගේ තැන්වල, ඉතින් මේ ආනාපාන සති සූත්‍ර වගේ තැන්වල සර්වඥාන්සේ ආනාපාන 16 ආකාරයක් පෙන්නනවා. ඒකෙදී පෙන්නනවා ඉස්ලාම දීගං වාසසන්තෝ, රස්සං වාසසන්තෝ, සබ්බกาย පරිසං වේදී, පස්සම් බයං කාය සංකාරං කියලා. ආසද ප්‍රසවාසකයේ හොඳ සංසිධීමක් ක්‍රමානුකූලව පේනවා. ඒ ආස්වාද ප්‍රසවාස සංසිධුණට පස්සේ ඒක අගය කරේ නැත්තම් මේ භාවනා ලැබිච්ච දෙයක් බව නොදැන ප්‍රශ්න කරන්න ගත්තොත්, නැගිටලා යන්න ගත්තොත්, මට දැන් භාවනා දුන්න භාවනා නිතුන කළා කෙරුවොත් කවදාකවත් ඊගාට තියෙන පීචිපටි සංවේදී කෙනෙක් එන්නේ නැහැ. එනිසා පස්සම්බය කාය සංඛාරං කියාර පස්සේ ඒ හතරෙන් තමයි මම මෙතෙන්ද ඇවිල්ලා තින්නේ. දැන් මට විතක්ක ਵਿਚාර ඕනෙත් නැති මට්ටමක් වගේ. මොකද ආනාපානේ කරන්න දෙයක් නැත්නම් මෙනි කරන්න දෙයක් නැහැ. නමුත් දැනගන්න පුළුවන් මම දැන් ඉන්නේ ආනාපාන බව දැනගන්න පුළුවන්. අන්න එතන දැන් මේක උනේ හොඳක් නේද කියලා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක පිළිබඳව සතුටක් ඇති කරගන්න පුළුවන් නම් ඒ ජීවිතය පිළිබඳව හැකි සංඥාවෙන් බලන ධනාත්මක චින්තනයක් තියෙන කෙනෙකුට පමණමයි ඔතන ප්‍රීතිය පහළ වෙන්නේ. ඉතින් මේක දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ධර්ම සාකච්ඡා කරලා විශේෂයෙන්ම Tamanට එතෙන්ද ගිහිල්ලා එතෙන්ද යන හැටි ගියාට පස්සේ Tamanට හිතන දේත් ගුරුවරයාට නොපැකිලව හරියට කාරණා ඉදිරිපත් කරන කෙනා නම් ගුරුවරයාට දක්ෂ ගුරුවරයාට තේරෙනවා. නමුත් තේරුණත් ඒක මේ කර්මයක්ද එනතම් මති මතාන්තර වෙනසක්ද පෞරුෂත්වයක්ද දන්නේ සෑහෙන පිරිසක් එතනදී පුදුමාකාර කාලයක් මේ ලැබිච්ච தත්ත්වයේ සැක කරමින් ඉන්නවා. ලැබිච්ච தත්ත්වෙදි විශේෂයෙන් අහන මම දැන් විපස්සනාට හරවන්නේ කොහොමද? කොහොමද මේකෙන් ධ්‍යානයක් ඇති කරගන්නේ කියලා අර ලැබිච්චදී පහුරු ගන්න. ලැබිච්චදී වැඩෙන්න දෙන්නේ. ඊට පස්සේ මේක ගැඹුරෙන් සාකච්ඡා වෙනවා. චිත්තපටි සංවේදී චිත්ත චින්තන ප්‍රසම්බයන් චිත්ත සංඛාර මේ ඉස්ලාම චිත්තපටි සංවේදී ප්‍රසම්බයන් චිත්ත සංඛාර චිත්ත සංකාර පරිසම්බනේ කරාට පස්සේ චිත්තපටි සංවේදී කියලා තනක් වෙනවා. මුචන හුදු හිත පමණයි තියෙන්නේ වාගේ කියලා. අර මොනක් පේන්නේ නැහැ. ඒක හොඳට අගය කරන්න බැන්නම් අභිප්‍රමෝදයෙන් පහළ වෙනවා. අභිප්‍රමෝදයෙන් කියන්නේ අති ප්‍රමෝදයක්. ඒ අති ප්‍රමෝදය කියන එක භාවනාවේ දෙන දෙයක් නෙවෙයි. ඕනනම් ඒ වෙලාවේ බය වෙලා දුවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අහිතන්න පුළුවන් නිවන් දැක්කයි කියලා ඕනකට වැඩි ප්‍රමෝදයක් පහළ කරගන්නත් පුළුවන්.
කොයි දේ කරත් එතෙන්දි පහර කරගත යුතු නැත්නම් සෞඛ්‍ය සම්පන්නව පහළ විය යුත්තේ ප්‍රමෝදයක්. තරුණ ප්‍රීතිය. ඉතින් මේ ප්‍රීතිය පහළුනේ නැත්නම් ඒක වෙනම කතාවක්. ඒ වගේ තමයි මේ අසුභ භාවනාවේදී පළවෙනි ධ්‍යානයට ගියාට පස්සේ ගියේ දිග්ගතෝම අසුභ බලමින් නිසා ආදීනාව බලමින් නිසා අතුවාව පිළි අර ගන්නවා අසුභ භාවනා දිගේ ගිහිලා ද්විතිය ධ්‍යානෙ යන්න බෑ. ඒ මොකද හේතුව විතක්ක ਵਿਚාර දෙක නැති වෙච්ච ගමන් මේ මහා පහළ වෙන්නේම ද්වේෂය නැත්තම් එපා කරන දා. ඒක කරන්න බෑ. ඒ නිසා ධ්‍යානෙ අතුවා පිළි අර ගන්නවා ඒක. නමුත් විපස්සනා පැත්තෙන් ගිහිලා ඔය අපි කියපු අර පින්ම පැනලා ගිය කෙනෙක් නම් එතන ගියාට පස්සේ ඕන තරම් ක්‍රමසාවියදී හම්බ වෙනවා. අර කියන විදිහ අභිභායතන කසින මාර්ගයෙන් හෝ එහෙම නැත්තම් මේ ධාතු මනසිකාරයට නම් වල හෝ යන්න. ඒක නිසා කෙසේ නමුත් ඒව මේ භාවනා පිළිබඳ දතයුතු බෞසුත භාවයට හේතු කරන මිස සූත්‍රේ අපි නැවත ගොඩ වුණොත් සූත්‍රයේදී සඳහන් කරන්නේ මේ අසුභ භාවනා වශයෙන් අර කියන දිශ ගන්ධ වර්ණ ගන්ධ දිසා අවකාශ ආදී වශයෙන් සතහන් වශයෙන් තීන දේවල් බලලා මේකේ අසුභය බලනවා. ඉතින් ඒ විදිහට නිතරම තමයි අසුභය පිරිසිඳ දැක්කා නම් ඉතින් ඒකම තමයි ඔය අනුගේකයට ආසායති කරලා තියෙන්නේ. උච්චින්ද සිනේ මත්තනෝ කුමුදං සාරධිකංග පාණිනා කියලා ඉස්සර අපේ ගාථාවල් දීලා පල්ල්‍යාවාන දානදා බාහනසාවේ ගහලා තිබුණා. ඒකේ සඳහන් කරලා තියෙන්නේ තමන්ගේ ආත්ම ස්නේහය තමයි ඔය අනු ස්ත්‍රීන් කෙරෙහි හෝ අනුගේ පුරුෂ කයක් විශේෂයි ප්‍රක්ෂේපණය වෙන්නේ තම කයට තව ආසාව තමයි. යම් වෙලාවක භාවිත කයක් ඇති කෙනෙක් ඉන්නවනම් භාවිත ශීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියන කෙනෙක් දන්නවනම් තමන්ගේ කය ශක්තිමත් උනත් හොඳ පෙනුමක් ඇති දෙයක් වඩටපත් උනත් නිරෝගී උනත් ඔව් දැනගන්නවා මේක ඇතුලේ තියෙන අසුචින මේකට තියෙන ආශාවේ ඉදිරිපෙම්මක් තමයි තව කෙනෙකුගේ ශරීරය ආස කරන්නේ. යම්ම වෙලාවක තමන්ගේ ශරීරය පිළිබඳව ද්වේෂයක් පහළ වෙලා ඉන්න කෙනෙක් නම් ඒක ඒකාන්තයෙන්ම මේ පුද්ගලයා අනුන්ට ද්වේෂ කරනවා. එතකොට අභ්‍යන්තරගත රෝගත්තක් තියෙනවා මානසික කායික රෝගත්තක් තියෙනවා අනුන්ට ලෙඩක් දාන. තමන් පිළිබඳව ආතාව පහළ වෙච්චාම ආතුර වෙනවා. තමන්ගේ කාය පිළිබඳ පුදුම ආතුර භාවයකටපත් වෙනවා. හිතෙමුයි කයෙමුයි මාර පිපුණු මලේරුව එමල දකිදෝ මල කිදුවේ උඹ හේරුව බලන්න එපා කියලා කියනවා වගේ තමන්ගේම මේ තියෙන අලංකාර කන්දියා වතුරෙත් බිල බලනවා හේව නැල්ලෙත් බලනවා අනුන්ගේ දියත් බලනවා අනුන් තමන් ගැන දක්වන ආකල්ප දියත් බලනවා. එතකොට තමයි මේ කියන තත්ත්වයි තුන සේවනයේට වැටිලා අවසානයේ ඔය කාම මිත්‍යාචාරක වැටේ. ඒ නිසා ඒ ටික සාකච්ඡා වෙන්නේ මේ සූත්‍රයේ අන්තිම කොටහට එනකොට. ඒක නිසා මෙතෙන්ට එනකොට අපි මතක තියාගන්න තියෙන්නේ අන්න එවැනි උද්වේග කර හෙලක් දිගේ පහට ලූටණ යනවා වගේ වේගයෙන්ද කලින් වැඩිගෙන එන වෙලාවෙදී පුළුවන් මෙන්න මේ අසු භාවනාව කරන්න. මේ වැඩිගෙන එන වැඩ පිළිවෙල අතුවාවිදි සඳහන් කරලා තියෙන්නේ ක්‍රම පහකට විතර සිද්ධ වෙනවා කියන්නේ. එක දවසින් එක මොහොතින් එක චිත්තක්ෂණයෙන් වෙන්නේ නැහැ. ඕනම වෙලාවක මේ කාම මිත්‍යාචාරයකට එහෙම නැත්නම් වෙන මේ බයලජ්ජා සංසිඳ සිඳලා ගමනේ තත්ත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ලා ඕන කෙනෙක් අහුවෙන්නේම දර්ශනෙන් කියලා. කාම දර්ශන නැත්නම් දර්ශන කාම කියලාත් මේකට කියනවා. දර්ශන කාමය සීලවතෙක් විසෙයි නම් ඒක සත්පුරුසක් පුරුෂයෙකුට. දර්ශන කාමයේ ස්ත්‍රියාවක් විශේෂයි නම් ඉතින් ඒක ඒ අන්තිමට සිද්ධ වෙන මෛතුන සේවනයේ පළවෙනි ලකුණ තමයි. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ අපි ඉස්තින් කෙරේ කෙසේ පිළිපදිනුද? අදස්සනං ආනන්ද කියලා කියන නොදක ඉඳී කියලා කියනවා. මේ පරිනිබ්බාන කිතුල පරිනිබ්බාන සූත්‍රයේදී ආනන්ද සාංශ අපි වෙනුවෙන් අහනවා ස්වාමීන් වහන්සේ මැත්තේදී අපි මේ පිරිසුදු භ්‍රමචර්ය රකින්න අපි ඉස්තින් කෙරේ කෙසේ පිළිපදින අදස්සන. ඊට පස්සේ මේ දෙවෙනියට පෙන්නන්නේ ශවණ. ඒ මේ දැකපු රූපේ එයාගේ කටහඬ කොහොමද ඇද්ද? නැත්නම් මට මේ කතා කරන්න නැත්තම් පොඩ්ඩක් අහන්න නැත්තම් කතා කරන්න නැත්තම් කියලා ඒකට තමයි ඊගාව ආශාව තියෙන්නේ. ඒ නිසා සරුවචනසෙන් ආන ආනන්ද සාංශි යම් හේතුකින් සාංශි දැක්කා නම් ඉස්ටි දැක්කා ඊට පස්සේ භ්‍රමචර්යය රැකීමට මොකද කරන්නේ? අනාලාපෝ යන්න එපා කතා කරන්න. කතා කරන්න ගියොත් තමයි මේ ඒ බැඳීම ඇති වෙන්නේ. ඔය පෙර දිනේ හන්දියේ දවසේ පිස්කෝලිය ඇවිල්ලා ඉතින් අපි කන්දේ කඩේ කියලා ඉඳගෙන ඉන්නකොට ඒකේ ළමෙක් මෙහෙම කතාවක් කිව්වා. ඒ පෙර දිනේ පාලම ගාන ඉඳලා කොන පැත්තට එනවා විශ්වවිද්‍යාලය ඉඳලා එන හොඳේ තරුණ ගෑනු ළමෙක් තනියම. ඉතින් තව යාළුවෙක් කතා කරලා කියලා තියෙනවා
මේ හොඳ ලස්සන ගෑනලා මේ මේ කතා කරන්න නැත්තම් කියලා. අයියෝ මට ඕනේ නැහැ කතා කරන්න කියලා රජින. ඔට්ටුවක් දාලා තිනවා උඹට බෑ කතා කරන්න කියලා. මේ කතා කරුවොත් මොකද්ද ඔර්ලෝසු දෙන්නද මොකද්ද? මොකක් හරි කට කතා කරගන්න. අල්ලම ගිහිල්ලා වෙල වෙලාව කීයද කියලා. ඊටත් ගෑනලම වෙලාව කිව්වා. දෙකම. ඔට්ටුව දිනාගත්තා. ඒක හරිය ලොකු දෙයක් තමයි මේ දැකපු ගෑනලම කිය කතා කරන්න නැත්තම් ඒක ඉතින් ඔට්ටු දිනන ධර්ම එකක් තමයි. හැබැයි ඒකට ඉස්සෙල්ලා තමයි දාර්ශනික සිද්ධ වෙන්නේ. දර්ශනයෙන් පස්සේ සාවනි. ඒ නිසයි දරුවචන් සඳහන්නේ අදස්සන අනාලාපෝ ඊගාට සමුල්ලේපණේ හිතේ. නිතර නිතර හමු වෙන අපේ අතවල් දවසට එමු. අතවල් දවසේදී කතා කරමු කියලා. ඊවිසිදී ආයෙන කාලේ මම යාළුවෙක් හිටියා. අම්මලාත් දන්නවා ඒ ගෑල්ලමගේ සම්බන්ධකේ. ඒ අම්මා ඒ ගෙදර ගෑල්ලමගේ අම්මගේ ළමට ලියුමාරි. ඇක්චුලි ලීලා නෝ මේ මම ඉගෙන ගන්න අපේ දෙවෙනි පන්තියේ තියෙනවා. එකලබ ඒ කාලේ තිබුණ ලොකුම මුද්‍රයක් අරගෙන මුද්‍රය අනිත් පැත්තේ ලියන්න ඕනේ දේ ලාන මුත්‍රේ පිටපැත්තේ කියලා ටිකක් ගාලා වටේට ලොකු මුද්‍රයක් අරගෙන ඇතුලේ මම ඉඳී දිනු ගෑල්ල බැටුවා. ඉතින් ගෑල්ලම හම්බෙච්චා අම්මට ලියුම දෙනවා. අම්මට ලියුම දෙන්න මොනක් කළේ? ලියුමපාව දුන්නාට පස්සේ මුත්‍රේ ගාලා බලනකොට මුද්‍රය ඇතුලේ තියෙන පාටි. ඔන්න සමුල්ලේපනේ පටන් ගන්න හැටි මේවා පේන්නේ ඉතාමත්ම දක්ෂ අම්මටවත් අහුවෙන්නේ නැති ඒ දක්ෂ කන්තිය. උඹට ඝන දෙවිනු ඕනේ. ඉතින් මුද්දර වලට හොඳ තමයි දාගන්න කිය අපි එක. ඒ ළමයි ගියාම ගන්නෙම ලොකුම මුද්දර තමයි. ඉතින් මේ සමුල්ලේපනයට යනකොට හැබැයි අර දර්ශන ධවන දෙක ඉක්මවලා. ඒ දෙක ඉක්මවලා දැන් ඊට පස්සේ නිති වේලාවට අවශ්‍ය වේලාවට හමු වීමද සමුල්ලේපනය කරගන්න. ඊට පස්සේ සංසර්ගය. සංසර්ගය කියලා කියන්නේ අපි කියන ආලිංගණය කියලා. ඒ නිකන් කතා කරලා බෑ. මේ ආලිංගණයට වැටෙනවා. මේ අවස්ථා හතරට යනකම් මේ අර මේ ඇඹලයා මීපැණියකට ගියා වගේ තමයි. ගියා හැරලා තියෙන මීපැණි කුප්පිය ගිහිල්ලා තියෙන මීපැණි නලාශයක් නැත්නම් සාගරයක්. ඉතින් උගුරක් වුණා. ඊට පස්සේ දෙකක් වුණා. ප්‍රශ්නයක් නැහැ ඕන තරම් ඇරලා තියෙනවා. ඉතින් බීගෙන බීගෙන හොඳට තේිනවා දැන් බඩ පිරෙලයි කියලා. ඒ වුණාට ඉතින් හැමදාම මෙහෙම මීපැණි හම්බෙනවා. ඒ නිසා තව උගුරක් වැඩි පුර වෙනවා. තව උගුරක් වුණකොට ඔන්න තේිනවා ඉස්සරහ කකුල් දෙක බඩ වැඩි වෙලා පල්ලයට යනවා. කමක් නැහැ. තව හතරක් තියෙනවනේ පිටිපස්සේ. තවත් උගුරක් ඩොන්ඩොන් කරනකොට ආ තවත් කකුල් දෙකක් කියලා. පරිත්‍යාගය හතරක් මැඩේ නැත්නම් හතරක් මීපැණියේ දෙකක් උඩ ඒත් කමන්නේ ආපහු ගමන්ට තව උරක් කියලා බොනකොට අරකට වැටුණාට පස්සේ අර මීපැණියක් වගේ තිබුණ අර මදු අන්තිමට පාසියක් බවට පත් වෙනවා. ඊයින් පාසිය බවට පත් වෙනකොට අඬු හය වැටෙන්නේ එක 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 තමයි. ඒක සර්වඥාදේ පෙන්නන්නේ දස්සන ශ්‍රවණ සමුල්ලේපන සංසග්ග. අන්තිමට තමයි නිත්‍යාචාරයට වැටෙන්නේ. ජීවනචාර බ්‍රහ්මචාරී රකින්න කෙනාට සරුවචනන්ත මේ සමීකරණය කියලා දුන්නට පස්සේ අපි දැන් අහුවෙලා කොතනද ඉන්නේ? සංසර්ගයට අහුුණා නම් බ්‍රහ්මචාරී නෑනේ. එනං ඊට පස්සේ අපි ඉන්න පුළුවන් මේ මිත්‍යාචාරයට අහුුණා නෑ. ආලිංගනේ ඉන්න පුළුවන්. එතන කියලා පස්සේ ඉතින් බොහෝමත්ම අමාරුයි. අර කා භාවිත කයක්, භාවිත සීලයක්, භාවිත චිත්තයක්, භාවිත ප්‍රඥාවක් නැති කෙනාට අඩු ගානේ සිද්ධ වුණත් අනාපත්‍තිකත්ව තියෙනවා. මොනක්වත් බේරෙන්නේ නෑ. ආපත්‍ති ක්‍රමයි ඒකමයි පේන්නේ. ඊට පස්සේ පුදුලලා තමන් දෙස් දී ගන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා තමයි මේ සමුල්ලේපණේ සිද්ධ වෙන්නේ. අසවල් තැනේදී අසවල් කෙනා එනවා මමත් යන්න ඕන. එහෙම නැත්නම් සංඥාවක් කරන්න ඕන. ඉංගියක් කරන්න ඕනේ කියලා ඒ වෙලාවට අනිත් ලෝකෙත් නොදැනෙන්න මේ සමු වීම සාකච්ඡා කරගන්නකොට එහෙ නැත්නම් ශ්‍රවණයට යනකොට කතා බහට යනකොට දක්ෂණයට යනකොට ඒ අර ලුණු ගෙඩිය පොත් අරිනා වගේ ක්‍රමක්‍රමයෙන් වැඩේ. ඉතින් ඒක අර කාමභෝගී පුද්ගලයා හිතන්නේ මේ සේරම කළා කාටවත් නොදැනී කරගෙන යන්න පුළුවන් නම් මම ඉතාම දක්ෂයි කියලා. දැන් සත්පුරුෂයා කල්පනා කරන්නේ මේ එකින් අර මීපැණියට වැඩිච්ච අඹලයා වාගේ තමන්ටම පාශයක් වෙච්ච දේ, මේ මදුවක් වෙච්ච දේ ටික කාලෙකින් පාශයක් බවටපත් වෙන හැටි අර ගිනි අඟුරට ඇදගෙන යන මිනිසයා අපිට උපමා වෙන්නනේ පිටින් දෙන්නේ කවිල ඇදගෙන යනවා. නමුත් මේ කාමය, කාම ඡන්දය කාම මේ ආශාව කියන එක අනිකුත් චෛතසිකත් එක්ක කරන රණ්ඩුව දිහා බලනකොට සතියට අහු වෙනවා. තමන් ඒකාන්තයෙන් නැද වැරදි කරලා කියලා. ඉතින් හුඟ දෙනෙක් කියන සතිය කියන්නේ සෝබණ චෛතසිකයන් නිසා මෙතනදී සතියක් කියන්න බෑ කියලා. නමුත් මේ භාවනා කරනකොට ඔයගින් ප්‍රශ්න නැහැ. කරගෙන යන්න පුළුවන්. තමන් දන වැරදි කරනකොට හොඳට පේනවා. ඒක පැත්තක් හිතේ බලන ඉන්නවා. මෙන්න ගිනිවලට ඇඳගෙන යනවා වගේ පස්සට අදින ගතිය. ආන්නේ මේ විදිහට කාමයාගේ මේ වැඩපිළිවෙල දකින්න වෙනම නිකායකුත් තිබිලා තියෙනවා ඉන්දියාවේ. ඒ නිකාය කට්ටිය මේකට බය වෙලා බෑ, මේක අපි මූණ දිය යුතුයි කියලා ඒ මේ වෙනම වැඩ කරනවා කියන්නේ. මොකද සරුවච්චන් වහන්සේ එවැනි දේවල් පිළිබඳව
වගකියන්ට මේ ප්‍රවේශම් වෙලා තියෙනවා භික්ෂුණී සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණියකට මතක් කරලා දෙනවා මේ කය ඇති වෙලා තියෙන්නේ ආහාරෙමුත් මානෙමුත් සංසර්ගේනුත් ආහාර මතින් මානෙය මතින් සංසර්ගේ මතින් සහ මේ තායික කාරණාවක් මට පස්සේ මතක් වෙයි ඒකෙදී කියලා තියෙනවා ආහාරෙන් නම් බගිනී ආහාරය නිසා නැති කරන්න පුළුවන් දැනගෙන දාණය වළඳනකොට මෙනෙහි කරනකොට මානෙ මතින් නැති කරන්න පුළුවන් නමුත් සංසර්ගේ මතින් නම් සංසර්ගේ කවදාකවත් නැති කරන්න බෑ කියලා සංසර්ගයට යනකොට නැති කරන්න දෙයක් නෑ එන කියලා ඉවරයි හේතුගතෝ වූත්ෝ භගවතා කාම සංසර්ගෝ කියලා කියන නිසා සංසර්ගයට වැඩි කරන්න යන්න එපයි කියලා සරුවත්යන් සඳහන් කරලා තියෙනවා මොකද ඒක එකපාරයි ගියාට පස්සේ අපව ගන්න බෑ නමුත් ඊට ඉස්සලා තියෙන මේ දර්ශන සමන සමුල්ලේපන සංසග්ග කියන මට්ටමට යනකොට ක්‍රමයෙන් යන නිසා ඒ පුදුලට දැනගන්න පුළුවන්. ඉතින් ඒ තන්ත්‍ර භාවනා ක්‍රමයේ කාලෙදි බෙද තිනා ඒ පුරුෂයෝ ස්ත්‍රීන් සමග එකම ඇඳුමක දෙන්න බෑලා. දෙන්න පින්ඩපාත යන්නේ එකට. ඇතුළත දෙන්නම නිර්වත්‍රයි. පටින් ඇඳගෙන තිනා දෙන්නටම එක ඇඳුම එහෙම ගිය පිරිස් ඒ කාලෙ ඉඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ රාත්‍රිය හැමදාම එකම අම්බලෙම ඉන්නේ. පස්සේ තරවචනාද ළඟට ශ්‍රාවකෙක් ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම ශ්‍රාවකෝ జాතියක් ඉන්නවා. ඒත් ස්ත්‍රී පුරුෂ වෙනසක් පවත්න්නේ නෑ. නිර්වත්‍රව ඉන්නවා. මේ ඒගොල්ලෝ තියේදී අයි මේ භ්‍රමචාරියක් අපිට. ඒකයි මේ ප්‍රශ්නේ පැත්තක. ඉතින් සරුවත්යන් සඳහන් කරනවා නම් උපමාවක් දෙන්න. ඒ උපමාව හැටියට තේරුම් අරගන්න විශාල ගහක් තියෙනවා. ඒ ගහට එනවා කුරුල්ලෙක්. ඇවිල්ලා ඒ කුරුල්ලා එන්නේ ඊට ඉස්සර ගහේ තිබුණ මාළුවා වැලක මාළුවා ගෙඩි කාලා ඒක යට හොටේ ගෑවිලා තියෙනවා. ඒ කුරුල්ලා ඇවිල්ලා මේ මාළුවා වැල කියලා කියන්නේ අපි කෝල්ලා ගෙඩි කියලා කියන්නේ. පිළිල జాතියක්. ඒකේ ගෙඩි වල තියෙන මී පැණි වගේ හොඳ පැණි වටේට ලාටුවක් තියෙනවා මැද ඇටේ තියෙනවා ඒ ඇටේ පැණි ටික කනකොට ඇටේ හොටේ ගෑවෙනවා ඌ ගිහිල්ලා අනිත් ගහට හොටේ සුද්ධ කරන්ඩ ගහේ අත්තේ උලනවා උලනකොට අර ඇටේ මාළුව ඇටේ අර ලාටුව ඇලෙන සුළු එකක් ඒ ගහේ අත්තේ වැළවෙනවා ඉතින් ගහේ ඉන්න රුක්ෂ දෙවතාව කල්පනා කරනලු අහ කුරුල්ලෙක් ඇවිල්ලා වැව්වා මේ මාළුව ඇටයක් ගෑවුණා නේද කියලා ඉතින් හිතනලු ඔය කොච්චර කෙරුවක්වත් වේ දැන් මේ ඉදూరు කාලේ ඕක අවුවක් ආවම වෙහිලා වැටලෙයි ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ටික වෙලාවක් කියලා වර්ෂාවක් එනවා. වර්ෂාවක් ආවම අර මාළුවගෙදී පිඟිලා අර අත්ය ඇලුණාට පස්සේ මේ බුත් දෙවතාව කල්පනා කරනලු වැදේන වැරදුනා දැන් නම් වැස්සක් ආවා. දැන් අර ලාටුව ඇලුණා කමක් නැහැ. ඔය ඈත අත්තක තියෙන එකක් නේ කියලා. ටික දවසක් යනකොට ওই මාළුව ඇටි මුල බහින්නේ ගහ ඇතුළට. ඇතුළට බහැලි වල කියනවලු ඔය පිට පොත්තේනේ තියෙන්නේ ප්‍රශ්නයක්. නමුත් සාරේ කොම් ගන්න පටන් ගත්තාම එතනින් එහා පැත්තේ ගහේ කොළ ටික වේලෙන්න පටන් ගන්නවා. ගහ පැත්ත පණ එනවා. මාළු ඇට ඇලවිත්තනින් එහා පැත්තේ කොළ නරක වේගෙන යනකොට ඒ වෘක්ෂ දේවතාව කල්පනා කරනවලු දැන් මේ අත්තේ පොඩි කැලක් නෙවෙයි පිටිරලා වැටි. මෙන්නට ගහ තියෙනවනේ මට ඉන්න තැනක් තියෙනවා කියලා. නමුත් අර දිරුවට පස්සේ මුල ගහ දිහාට හැරෙනවා. ඇවිල්ලා ඕජාව දිගේම ඇවිල්ලා මහ කන්දට ආවට පස්සේ හිතනවලු දැන් මම මහ කන්දේ උඩ පැත්ත ඕන්නම් මැරෙයි. යට පැත්ත තියෙයිනේ. ඒක ඇල්ලක් දියුරුනාට පස්සේ මහා කන්ද දිගේ පල්ලෙහාට බහිනවා. බහැරිලා මුල මෙව වුණාට පස්සේ දවසක ඇදගෙන වැටුණාට පස්සේ වෘක්ෂ දේවතාවද සුසුම් හෙලනවලු තමන්ට ඉඳ යහලා ගන්න තරක් නැතුවයි. ආන් මේ වගේ තමයි මේ කාම වස්තුන් පිළිබඳව ලාමකෝ සලකලා මේක මට පුළුවන් වෙයි කියලා හිතනව නම් එහෙම කවදාකවත් අතාරින දෙයක් නෙමෙයි කාමිකය. ඒක ඒ දේ විනාශ කරාට පස්සේ අනිත් පැත්ත හැර. අනිත් පැත්තලා සම්පූර්ණ භ්‍රමචර්ය විනාශ කරන නිසා සර්වඥාන්සේ ඒ කාලේ පැවතිච්ච තාන්ත්‍ර ක්‍රම ප්‍රතික්ෂේප කරලාතියෙන. නමුත් මේකෙදි එක පැත්තක් කල්පනා කරන්න ඕනේ. ඊ අර ආනාපාන සතිය වගේ හොඳට තැම්පත් වෙලා සනීප වෙලා ඉන්න වෙලාවේදී ඒක පිළිබඳව අදහන. එහෙමකින් මේ ප්‍රමෝදය පහළ වීම හෝ ප්‍රීතිය පහළ වීම නොවන මට්ටමට පිළිකුලක් හෝ ද්වේෂයක් හෝ ඇතිවෙච්ච තත්වය මේ අත්කිල මත අනුයාගිත යෝගිත යොදලා බලනවනේ ඒකත් නෙවෙයි අසුබේ කියලා කියන්නේ. එහෙම නැතුව මේ අසුබේ මේ අසුබිනේ කාමය අත්දකලම මම බුද්ධ විඳින්නෝ නෑ කියන තන්ත්‍ර ක්‍රමයක් නෙවෙයි මෙතන ගන්න තියෙන්නේ. මැද අතින් යන්න ඕනේ Taman නිතරම කාමයෙන් පීඩා විඳින කෙනෙක් නම් නිතරම Tamanගේ ගමන් මල්ලේ මේ අසුබ භාවනා ක්‍රමයේ තියෙන්න ඕනේ කියනවා. අර එහෙම නැතුව හැමෝටම උදේ ඉඳලා හැන්දෑවෙනකන් අසුබ භාවනා කර කර හිටියත් නිවන් ලැබෙන්නේ නෑ. ඒ වගේ තමයි කොච්චර විපස්සනා කරත්
යම් අවස්ථාවක් වෙනවා ජීවිතේ තමන්ගේ Brahmacharya තමන්ගේ ලැජ්ජාපය දෙක මේ කාමයෙන් අභියෝග වෙන. අන්නේ වෙනකොට මේක නොදැන හිටියොත් ඒත් පාඩුයි. ඒ නිසා තමන් හරියට දැනගන්න ඕනේ කොච්චරක් දුරට මේක දැනගන්න ඕනද කියලා. කෙසේ නමුත් මේ විස්තරය අපි සෑහෙන විස්තරයක් සම්පූර්ණ ඉදිරිපත් කරගත්තා. ඉදිරිපත් කරගත්තට පස්සේ මේ රජුරෝ මට ඒ රජුරුවන්ගේ අදහස ඉදිරිපත් කරනවා. ස්වාමීන් වහන්සේ යම් ආකාරයකට භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා ඇති කෙනෙකුට නම් ඔබ වහන්සේ ඔය කියන වැඩේ හරියන්නත් ඉඩ තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කලින් භාවිත කායක් නැති භාවිත සීලයක් නැති භාවිත චිත්තයක් නැති භාවිත ප්‍රඥාවක් නැති කෙනාට මේ අසුබතෝ මනසිකාර්යමානස්සෝ සුබතෝ සුබතෝ ආගච්ඡති කියතියි. අසුබ වශයෙන් බලන ගත්තොකේ සුබේ පේන්න පටන් ගන්නවා. කල්ලතු හොඳට මේ අසුබ සංඥා වඩපු නැති කෙනෙකුට ස්ත්‍රී කුණපයක් දිහා බැලුවත් සුබ සංඥා වෙන්නේ තියෙනවා. තමන්ගේ ශරීරය දිහා බැලුවත් සුබ සංඥා වෙන්නේ තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේ කියන උත්තරේ මම සම්පූර්ණයෙන් බාර ගන්නේ නැහැ කියන එක තමයි මේ රජුරුවන්ගේ දෙවැනි සාකච්ඡා සංවාදයේ දෙවැනි පියවර සඳහන් වෙන්නේ. ඉතින් අපි අනිත් දවසට තියමු මේකට මේ ස්වාමීන් වහන්සේ දෙන උත්තරයත් ඒක පිළිබඳව Brahmacharya ජීවිතයට අවශ්‍ය අපට യോഗාචර ජීවිත අවශ්‍ය තත්ත්වයක්. ඒ නිසා කෙසේ නමුත් මේ අසුභාවනා සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ දෙතිස් කොටස භාවනා සෑම කෙනෙක් මේ සම්බන්ධව යම් ප්‍රමාණයකට දැනගෙන තියෙන්න ඕනේ උපදේශයක් වශයෙන් දෙන්නේ උදේ පාන්දරම හෝ දවසේ අවසානිට කරන භාවනා විදි විනාඩි 5ක් විතර වගේ මේ අසුභාවනා කරන්න කාම යාගේ පහර බැට කෑම වැඩි නම් ඒක පැයකට දෙක තුනක් දික් කරගත්තට කමක් නැහැ. වැඩි වෙන වෙලාවේ ප්‍රයෝජනේ සලකලා. නැතත් අවබෝධ කරගත යුතු භාවනාක් විදිහට ථේරවාද සාසනය රකින්න බලාපොරොත්තු වෙන්න ඇත්තු මූල ධර්ම වශයෙන්, චින්තාමය වශයෙන්, භාවනා වශයෙන් දත යුතුයි. ඒ වගේම ප්‍රයෝජනේ සලකලා කාමාසාව මැඩීමටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඒ විදිහට පාවිච්චි කර ගැනීමෙන් තමන් කරගෙන යන භාවනාවේ මේ පහළ වෙලා තියෙන සීල සමාධි සද්ධා විදිය සත්‍ය සමාධි ප්‍රඥා කියන ධර්ම වඩා ගැනීමට මේ භාවනා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අදට ඉංග්‍රීසි ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.